Honorable Rasamanikam. Honorable Chair, I have a concern that I want to raise in this House. ඊයේ දවසේදී කෝප් කමිටුවේ රැස්වීම වලට අපි ගිහිල්ලා කෝප් කමිටුව පටන් ගන්න කලින් ඒ රැස්වීමේදී මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ කෝප් කමිටුවේ අපි සමහර ප්‍රකාශ පත් කරා. එතකොට දැන් ඊයේ හවස PO TV එකේ යනකොට ගරු මුලසුනේ මන්ත්‍රීමනි මේ කෝප් කමිටුවේ අපි කියපු ප්‍රකාශ ඔක්කොම වගේ ඉවත් කරලා තියෙනවා. එතකොට දැන් බලන්න කෝප් කමිටුවේ පළවෙනි වාරයේදීම මන්ත්‍රීවරු ගිහිල්ලා ප්‍රකාශ කරපක ඉවත් කරලා තියෙනවා නම් මම පාර්ලිමන්ට් මීඩියා ඩිපාර්ට්මන්ට් එකේ මේක ගැන අහුවම කෝ එන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න කියලා. එන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙන් කියනවා මේක ගැන හොයලා බලන්න ඕනේ හොයලා බලලා තමයි පිළිතුරක් දෙන්න පුළුවන් කියලා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිහිල්ලා කෝප් කමිටුවේ අපි ප්‍රකාශ කරපු ප්‍රකාශම පළවෙනි කෝප් කමිටුවෙන්ම ඉවත් කරලා තියෙනවා නම් මට දැනගන්න ලැබුණා සභාපතිතුමාට ඒ ඩිස්ක්‍රෂන් එක තියෙනවා කියලා කවුදෝ කිව්වා. කොන්ට්‍රවර්ෂල් දෙයක් නම් එයාට අයින් කරන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ කෝප් කමිටුවේ අපි කියන දේවල් එතුම කොන්ට්‍රවර්ෂල් කියලා හිතලා අයින් කරන්න පුළුවන් නම් මින් ඉස්සරහට මේ කෝප් කමිටුව තුළ ආණ්ඩුවට විරුද්ධව දූෂණ වංචා පිළිබඳ තියෙන දේවල් කොච්චර නම් අයින් කරයිද? මේක ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් මුලසුනේ මන්ත්‍රීතුමනි. මේක ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කෝප් කමිටුවේ සභාපතිතුමාට පුළුවන් නම් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කරුණු ඒකෙන් ඉල්ලාස් කරන්න. අපි කිව්වේ ඇයි ඉල්ලාස් වෙන්නේ කියන හේතුව විතරයි. ඒකම කොන්ට්‍රවර්ෂල් කියලා ඉල්ලාස් ගන්න පුළුවන් නම් ඇත්තටම කොන්ට්‍රවර්ෂල් දේවල් කීයක් ඉල්ලාස් කරයිද? රටේ ජනතාව මේක ගැන අවදියෙන් ඉන්නෝනේ. මේ කෝප් කමිටුව නෙවෙයි ඉරාන් මන්ත්‍රීතුමා මම ඊයේ කීපෙක කිව්වා මේ ඇවිල්ලා කමිටි ඔන් පොහොට්ටුව එන්ටර්ප්‍රයිස්. This is not the committee on public enterprise anymore. Thank you.